මාධ්‍යවේදී දැනුවත් කිරීමේ මේ සුවිශේෂී වැඩමුළුවට ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාස 21 වෙනිදා පැවැත්වීමට මෙලොවට සියලු කටයුතු සූදානම් අපබෝධල් බාර ගැනීම මේ දිනවල සිදු වෙනවා. අද දවසේදී අපේ චන්දයතුන් කර බාර ගැනීම අවසන් වෙනවා. එතනින් එහාට මොන වගේ ක්‍රියාදාමයක් සිදු වෙන්නේ සහ මාධ්‍ය ආයතන විදිහට මාධ්‍යවේදීන් විදිහට අපේ වගකීම් යුතුකම් මොනවද, අපි මේ වෙලාවේ ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා අපිට යම් කිසි ආකාරයකට දැනුවත් වීමක් ලබා ගන්නට සහ අපි තිබෙන ප්‍රශ්න निराකරණය කරගන්නට මේක සුවිශේෂී වේදිකාවක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. වැඩිකාලෙලා නොගෙනම තමයි සිටින ඔබ සියලු දෙනාම ඉතාම කෞරවයෙන් පිළිගන්නට ආරාධනා කරන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිලිප් චින්තක කමාරත්න පිළිමයට. මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාහිතවත් අනුෂ පැවිදි මැතිතුමනි, නැතිවරණ කොමිෂන් සභාවක් නැතිවරණ දෙපාර්තමේන්තුවක් නියෝජනය කරමින් පැමිණි ආත්ම මන්ත්‍රාලි, අද දේශයන් සඳහා පැමිණි ආරක්ෂ දේශකවරුනි, විශේෂයෙන් මද දවස තීරණාත්මක දිනයක්. ශ්‍රී ලංකාවේ ඉතිහාස ශ්‍රී ලංකාවේ ලොකුම මැතිවරණයේ පැවැත්වීමට මේ විදිහට අතිවිශේෂා තිබෙනවා. ජනාධිවර ජනාධිපතිවරණයේදී සංගතයකින් 1,71,00,000 පමණ ඡන්දය දීම නියමිතයි. ඒ අනුව අපේ රටේ පැවැත්වෙන ලොකුම මැතිවරණය සහ වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් දායකත්වය දක්වන ඡන්දය බවට එය පත් වෙනවා. මේ අවස්ථාවේදී අප මේ හමුව සංවිධානය කරේ නොයෙකුත් ආකාරයෙන් අපගෙන් ප්‍රශ්න විමසීම් කරනවා මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්. ඔවුන්ට තවමත් නොවිසුණු ගැටලු පවතින බව අපිට මගින් පැහැදිලි වුණා. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයට මැතිවරණ කොමිසමත් කොමිසමේ කොමසාරිස් ජෙනරාල්තුමත් ඉතාමත්ම තද මාධ්‍ය ප්‍රමාණයක් සකස් කර තිබෙන බව බැලූ බැලුමට පේනවා. එනේ විදියට නම් හොඳටම කරලා තියෙන බව තමයි පේන්නේ. ඉතින් අපේ මාධ්‍යවේදුණු සතරනකම පිරිසක් නෙමෙයි, ඔවුන් දන්නවා කොහොමද ලැබෙන පොඩිකින් හරි සිංහල ගිහිල්ලා තමන්ගේ වැඩේ කරන්නේ කොහොමද කියන්නේ. ඒ දෙගොල්ලොන්ගෙම අරමුණු ගැටලුවකින් තොරව ඉස්ස වෙන්න ඉස්ස කරගන්නත් ඒ සඳහා අවශ්‍ය පසුබිම් සකස් කරන්නත් තමයි අපි මේ විශේෂ වැඩමුළුව එහෙම නැත්නම් සාකච්ඡාව සංවිධානය කරේ. මෙතනදී අද දින අපගේ දවසක් නෙමෙයි, මැතිවරණ කොමිසමේ මේ පැමිණි මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන් වෙන ඔබගේ දවසයි. එම නිසා ඔබට තිබෙන ගැටලු निराकरण කර ගැනීමට දෙලින්ම මැතිවරණ කොමිසමේ සමාජිකයන් සමග මැතිවරණ කොමසාරිස් තුමන් සමග ප්‍රොෆෙසර් ජීන් බ්‍රාන් තුමන් සමග ඒ වගේම එම ප්‍රොෆෙසර් කාර්යාලය සමග දෙලින්ම අදහස් වමාර කරගෙන මේ ප්‍රශ්න निराकरण කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. එම නිසා මම වැඩි කාලය ගන්නෑ අපේ වැඩ කටයුත්තක් නෙවෙයි. අද විශේෂයෙන් මෙතන සම්බන්ධ වෙන්නේ මාධ්‍යවේදී උන්ට වැඩි කාලයක් දී යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. එමෙන්ම අපිට අප දෙපාර්තමේන්තුවට පාරලා තියෙන විශේෂ වැඩ කටයුත්තක් මෙවර ජනාධිපතිවරණේ මාධ්‍ය උපමාන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධව තොරතුරු මැතිවරණ කොමිසමට ලබා දීම පවරා තිබෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටයි. ඉතින් අපිට පැවරූ වැඩ කටයුත්ත අප උපරිම දායකත්වයෙන් නිශ්චය කරන බව මම මේ මාතෘකාවට දැනුම් දෙන්න කැමති. අප දෙන වාර්තාණුව තමයි මාධ්‍ය සම්බන්ධයෙන් පියවර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අතරමැදි කාර්යයක් හැටියට අපිට විශේෂ වක්කීමක් තියෙනවා. අපේ වක්කීම අපක්ෂපාතීව ඒ වගේම ඇති උපරිමින් නිශ්චය කරන බව සඳහන් කරන්න කැමතියි. එහෙමනම් මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මේ ස්ථානයේ පැමිණි සියලු මාධ්‍යවේදීන් තමම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබට නිර්ල අවස්ථාවක් උදා කිරීම අපගේ අරමුණ වුණා. මා හිතන්නේ සහභාගීත්වයෙන් අපගේ ඒ අභිප්‍රාය සාර්ථක වූ බව පේනවා.
තවත් මාධ්‍යවේදීන් පැමිණීමේට බාහත් අපිට දැනුම් දී තිබෙනවා. ඔබ සියලු දෙනාටම මේ වැඩ කටයුත්තෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.